පාසලෙදි හිරිහැරවලට ලක්වීම නිසා දැඩි ලෙස කම්පා වන වයස අවුරුදු 9ක ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් සීක්‍රේන් පැතිර යාමත් සමගම ඔහු වෙත ලෝ පුරා විශාල පිරිසක් පෙළ ගැසී සිටිනවා. කුරු බව හේතුවෙන් පාසලේදී වෙනස්කම් වලට මුහුණ දුන් සිය පුතු ක්වාඩෙන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමට යාරකා බේල් ක්‍රියා කරනු ලැබුවා. මේ හිරිහැරවලට ලක්වීමේ ප්‍රතිඵලයයි. යැයි ඇය එම වීඩියෝවේ පවසන අතර පුතා තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය බව පවසනවා. මෙම වීඩියෝ මිලියන 19කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති අතර ලොව නන් දෙසින් සහය ගලා එන්නට වුණා. එමෙන්ම වී ස්ටෑන්ඩ් විත් කෝඩන් යන හැෂ්ටෑග් යටතේ විවිධ පණිවිඩ පළවී තිබුණා. රංගන ශිල්පී හ්‍යු ජැක්මන් සහ පැසපන්දු ක්‍රීඩක එනස් කාන්ටර් ඇතුරු ප්‍රසිද්ධ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ රටවල දෙමව්පියන් මෙම වීඩියෝව හුවමාරු කරගෙන තිබෙනවා. ජැක්මන් ටෝල්ඩ් කෝඩන්, "You are stronger than you know, mate, and called on everyone to be kind." ඔබට තේරෙන තරමටම ඔබ වඩා ශක්තිමත් යාළුවා යැයි කෝඩන් හට පැවසුවේ හ්‍යු ජැක්මන්. කරුණාවන්ත වෙන්න යැයි සියලු දෙනාගෙන්ම ඔහු ඉල්ලීමක් කරනු ලැබුවා. සෑම දිනකම සිය පුතු අත්විදින හිරිහර ගැන අඟහරුවාදා පෙබ්‍රවාරි 18 වනදා පළකරන ලද මිනිත්තු 6ක වීඩියෝ පටය තුළ කෝඩන්ගේ මව විස්තර කරනවා. ඕස්ට්‍රේලියාවේ ආදිවාසී පවුලක් වන ඔවුන් ක්විස්ලන්ඩ්හි දිවි ගෙවනවා. "මම මේ දැන් මගේ පුතාව පාසලෙන් අරගත්තා. ඔහුට හිරිහර කරනවා දැක ගන්න ලැබුණා. විදුහල්පතිතුමාට කතා කළා. දෙමව්පියන්, අධ්‍යාපනඥයන්, ගුරුවරුන් දැනගන්න අවශ්‍යයි. මේ තමයි හිරිහැර කිරීමේ ඇති වූ බලපෑම" කියලා යාරාකා බේල් පවසන්නේ සිය පුතු එකබිඳන අතරයි. "සෑම දිනකම යම් දෙයක් සිදුවෙනවා. තවත් සිද්ධියක්, තවත් හිරිහැර කිරීමක්, තවත් නින්දා කිරීමක්, තවත් නම් පටබැඳීමක්. කරුණාකර ඔබේ දරුවන්, ඔබේ පවුල් මිතුරන් ගැන දැනුවත් කළ හැකිද? ප්‍රතිචාර මොනවාද? ලෝවටා වෙසෙන විවිධ පුද්ගලයන් හිරිහැරවලට ලක්වීමේ තම අත්දැකීම විස්තර කරමින් ක්වේඩන් හට ශක්තිමත්ව සිටින්නේ ඇයි කියා පණිවිඩ නිකුත් කිරීම හේතුවෙන් "ස්ටොප් බුලින්, හිරිහැර නවත්තමු" යන වචන සිකුරාදා පෙබ්‍රවාරි 21 වන දින අන්තර්ජාලය පුරා දැඩි ලෙස ජනප්‍රිය වී තිබෙනවා. විවිධ රටවල ළමුන්ද මිත්‍රත්වයේ පණිවිඩ පළ කර තිබුණා. එක්සත් ජනපදයේ හාස්පෝත්පාදක ශිල්පියකු වන නළුවකු වන බ්‍රැඩ් විලියම්ස්ද කුරු පුද්ගලයකු වන අතර ඔහු කියා සිටියේ ක්වර්ඩන්ගේ පවුලට දිස්ලන්තයේ සංචාරයක් සංවිධානය කිරීම සඳහා දිනකට අඩු කාලයකදී 1,30,000කට වඩා වැඩි අරමුදල් රැස් කළ බවයි. මේ ක්වර්ඩන් සඳහා පමණක් නෙමේ, තම පෙනුම නිසා ජීවිත කාලය තුළ හිරිහැරවලට ලක්වී ඇති ඕනෑම කෙනෙකුටයි. අරමුදල් රැස් කිරීම වෙනුවෙන් විවෘත කර ඇති අන්තර්ජාල පිටුවේ ඔහු සඳහන් කර තිබුණා, "ක්වර්ඩන් සහ අනෙක් අයට අපි පෙන්නමු ලෝකයේ හොඳ දේ තිබෙන බව සහ ඔවුන් වටිනවා යන්න." එක්සත් ජනපද ජනාධිපති පුත් එරික් ට්‍රම්ප් මෙම වීඩියෝව අතිශයෙන්ම හද කම්පා කරවන්නක් ලෙස විස්තර කර තිබෙනවා. පැසිපන්දු තරුවක් වන එනෙත් කාන්ටර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් "ලෝකයේ ඔබ සමග සිටිනවා" යැයි සඳහන් කර ඇති අතර පැසිපන්දු තරගයක් නැරඹීම සඳහා පවුලේ අයට ආරාධනා කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කණ්ඩායම්ද ක්වේඩන් වෙනුවෙන් පෙළ ගැසී ඇති අතර මෙම සතියන්තයේ පැවැත්වෙන තරගයකදී සිය කණ්ඩායම මෙහෙවන ලෙස ආදිවාසී රග්බි ලීග් කණ්ඩායමක් ඔහුට ආරාධනා කර තිබෙනවා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.